ආයුබෝවන් හැමදෙනාටම අපි අද බලමු ගුත්තිල කාව්‍ය පිළිබඳව. ඒ ගුත්තිල කාව්‍ය පිළිබඳව කතා කරනකොට අපිට කතා කළ යුතු සාහිත්‍ය යුගයක් තියෙනවා. ඒ තමයි කෝට්ටේ සාහිත්‍ය යුගය. එතකොට කෝට්ටේ සාහිත්‍ය යුගය අපි හඳුන්වන්නේ ගද්‍ය කාව්‍ය යුගයක් නෙමෙයි පද්‍ය කාව්‍ය යුගයක් විදියට. එතකොට සිංහල සාහිත්‍යයේ පද්‍ය රචනා පිළිබඳව ගත්තම අපිට අනුරාධපුර යුගයේ සිටම පද්‍ය සාහිත්‍යයක් පැවතිය බවට සාධක තියෙනවා. ඒ තමයි සියබස්ලකර. මේ සියබස්ලකර තමයි සාහිත්‍යකරණයට උපදෙස් දෙන්නේ. එතකොට සාහිත්‍යකරණයට උපදෙස් දෙන සියබස්ලකර රචනා කරන්නේ දෙවනි සේන රජුරෝ. තව නමකින් හඳුන්වනවා නම් සලමෙවන් රජුරෝ. දෙවනි සේන රජුට සියබස්ලකර රචනා කරන්න පාදක වෙන කෘතියක් තියෙනවා. ඒ තමයි භාරතීය මහා විචාරකයෙකු වන මහාචාර්ය දණ්ඩින්ගේ කාව්‍යාදර්ශය. භාරතීය මහා විචාරකයෙකු වන මහාචාර්ය දණ්ඩින්ගේ කාව්‍යාදර්ශය. මහාචාර්ය දණ්ඩින්ගේ කාව්‍යාදර්ශය තමයි සියබස්ලකර රචනා කරන්න දෙවිනිසේන රජුට උපකාරී වෙන්නේ. දෙවිනිසේන රජු මහාචාර්ය දණ්ඩින්ගේ කාව්‍යාදර්ශය ඇසුරින් තමයි සියබස්ලකර රචනා කරන්නේ. සියබස්ලකර සියබස අලංකාර කරනවා කියන අර්ථය තමයි තියෙන්නේ. ඒතර භාෂාව අලංකාර වෙන්නේ මොකෙන්ද? කාව්‍ය රචනාවලින්. භාෂාව අලංකාර වෙන්නේ මොනෙන්ද? පද්‍ය රචනාවලින්. භාෂාව අලංකාර වෙන්නේ මොනෙන්ද? සාහිත්‍ය නිර්මාණවලින්. එහෙනම් සිංහල භාෂාව අලංකාර කරන පද්‍ය සාහිත්‍ය කෙරේ අවධානය යොමු වෙච්ච උපදේශ ග්‍රන්ථයක් තමයි සියබස්ලකර. එතකොට ඒක මහාචාර්ය දණ්ඩින්ගේ කාව්‍යාදර්ශය ඇසුරින් රචනා කරනවා. හැබැයි මේක විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි මහාචාර්ය දණ්ඩින්ගේ කාව්‍යාදර්ශයේ නොමැති රීතිය සියබස්ලකරේ තියෙනවා. ඒ රීතිය තමයි පෙදෙන් බුදු සිරිතේ බසින්වත් සිරිතේ පද මුසු බසින් නඩු ඈ අනතුරු ලකුණු දක්වා. එතකොට මේ කියන උපදේශය කාව්‍යාදර්ශයේ නෙයි සියබස්ලකරේ තියෙනවා. මොකද්ද? පෙදෙන් බුදු සිරිතේ පද්‍යයෙන් රචනා කරනවා නම් බුදු සිරිතේ බුද්ධ චරිතේ රචනා කරන්න. බසින්වත් සිරිතේ භාෂාවෙන්, ඒ කියන්නේ ගද්‍ය භාෂාවෙන් රචනා කරනවා නම් වත් සිරිතේ චාරිත්‍ර වාරිත්‍රේ ආදී රචනා කරන්න. පද මුසු බසින් නලු ඈ ගද්‍ය පද්‍ය මිශ්‍ර වෙච්ච බසින් භාෂාවෙන් නලු ඈ නාටි ආදී රචනා කරන්න. අනතුරු ලකුණු දක්වා ඉදිරියේදී කාව්‍ය රීති පිළිබඳව දක්වමි. එතකොට මේ කියන රීතිය කාව්‍යාදර්ශේ නෑ. මේ කියන රීතිය සියබස්ලකරේ තියෙනවා. එහෙනම් කාව්‍යාදර්ශේ නොමැති මේ රීතිය අනුරාධපුර යුගයේදීම සලමයන් රජුරුව, ඒ කියන්නේ දෙවනි සේන රජුරුව සියබස්ලකරට ඇතුල් කළා. කාව්‍යාදර්ශේ නොමැති මේ රීතිය. ඒකෙන් පැහැදිලිවම පේනවා පෙදෙන් බුදු සිරිතේ. එහෙනම් පද්‍යයෙන් නම් බුද්ධ චරිතය කියන්නේ. ඒ කියන්නේ අනුරාධපුර යුගයේම පද්‍ය රචනා සිද්ධ වෙලා තියෙනවා. හැබැයි කොහොමද පද්‍ය රචනා සිද්ධ වුනේ? බුදු සිරිතේ බුද්ධ චරිතය ඇසුරු කරගෙන. දැන් අපි ගත්තොත් එහෙම අනුරාධපුර යුගයේම ලියවෙනවා සසදාවත. සසජාතකයේ ඇසුරින්, මකාදේව ජාතකයේ ඇසුරින් මුවදේව දාවත. එතකොට මුවදේව දාවත රචනා කරන්නේ මකාදේව ජාතකයේ ඇසුරින්. ඊළඟට සසදාවත රචනා කරන්නේ සසජාතකයේ ඇසුරින්. එහෙනම් අනුරාධපුර යුගයේම ජාතක කතා ඇසුරින් පද්‍ය කෘති රචනා කළා. පද්‍යයෙන් බුද්ධ චරිතය ලියන්න කියන රීතිය යටතේ. ඒතකොට බුද්ධ චරිතය කිව්වම අවුරුදු 45ක් වැඩි කාලයක කතාවක්. ඊළඟට බුදුහාමුදුරන්ගේ උත්පත්තියත් එක්ක අවුරුදු 80ක කතාවක්. එතකොට ඒ කියන කතන්දර මදි වුණා. කවිය මොකද කළේ? බුද්ධ චරිතයෙන් එහාට ගිය ජාතක කතාත් යොදාගත්තා. මොකෝ ජාතක කතා එක්තරා විදියකින් බුද්ධ චරිතයමයි. මොකද බෝධිසත්ව චරිතය කියන්නේ බුදුන් වහන්සේගේ පෙර ආත්ම. ඒ නිසාම තමයි ජාතක කතා ඇසුරින් මේ විදිහට පද්‍ය කෘති රචනා වුණේ. එතකොට අනුරාධපුර යුගයේ සිටම පද්‍ය රචනා වෙලා ඊට පස්සේ ක්‍රමානුකූලව අපේ සාහිත්‍ය යුග පසු කරගෙන එනවා. විවිධ යුග. එතකොට දඹදෙණි යුගය, ඊළඟ කුරුණෑගල යුගය, ඔහොම ඔහොම එනවා යුග. එතකොට
මේ කියන යුග අතර අපිට හමු වෙන විශේෂම සාහිත්‍ය යුගය තමයි කෝට්ටේ සාහිත්‍ය යුගය. ඒතර කෝට්ටේ රාජධානිය එක පැත්තකින්. ඒතර කෝට්ටේ රාජ්‍ය යුගයක්. ඒ වගේම සාහිත්‍ය යුගයක් වශයෙන් ගන්න පුළුවන්. ඒතර එක් පැත්තකින් රාජධානියක් තිබුණා. ඒ නිසා කෝට්ටේ රාජධානිය රාජ්‍ය යුගය අනිත් පැත්තෙන් මෙකල සාහිත්‍ය යුගය. ඒතර කෝට්ටේ සාහිත්‍ය යුගය සිංහල පද්‍ය සාහිත්‍ය යුගයේ විශේෂ යුගයක්. කෝට්ටේ අපි හඳුන්වන්නේ ගද්‍ය සාහිත්‍ය යුගයක් නෙමෙයි පද්‍ය සාහිත්‍ය යුගයක් විදියට. කෝට්ටේ පද්‍ය සාහිත්‍ය යුගයක් විදියට හඳුන්වන්නේ කාරණා ගොඩක් තියෙනවා. ඒ තමයි පද්‍ය සාහිත්‍යයට අදාළ සෑම අංශයකම කෘති මේ යුගයේ නිර්මාණය වෙනවා. අපි ගත්තොත් සිංහල සාහිත්‍ය මහා කාව්‍ය කෘති තියෙන්නේ දෙකයි. මහා කාව්‍ය කෘති දෙකයි. ඒ තමයි කෞසිලමින හා කාව්‍යශේකරය. කෞසිලමින මහා කාව්‍යයත් කාව්‍යශේකර මහා කාව්‍යයත්. කෞසිලමින එක්ක දඹදෙණි යුගයේ රචනාවනේ. එහෙම නැත්නම් පොළොන්නර යුගයේ. එක මත වාද දෙකක් තියෙනවා. ඊළඟ මහා කාව්‍ය කාව්‍යශේකරේ රචනා වෙන්නේ මොන යුගයේද? කෝට්ටේ යුගයේ. තොටගමුවේ ශ්‍රී රාවුල හාමුදුරන්ගේ නිර්මාණය තමයි කාව්‍යශේකරය. එහෙනම් සිංහල සාහිත්‍යයේ මහා කාව්‍ය දෙකක් හමු වෙනවා. ඒ දෙකෙන් එකක් කාව්‍යශේකරය. ඒක හම්බ වෙන්නේ කෝට්ටේ යුගයේදී. එහෙනම් මහා කාව්‍ය කෘතියක් රචනා වෙලා තියෙනවා. ඊළඟ මහා කාව්‍ය කෘතියකට පස්සේ අපිට හම්බ වෙන සාහිත්‍ය කෘතිය තමයි ඛණ්ඩ කාව්‍ය. එහෙමනම් මහා කාව්‍යයක් හම්බ වෙනවා කාව්‍යශේකරය. ඛණ්ඩ කාව්‍යයක් හම්බ වෙනවා ඒ ඛණ්ඩ කාව්‍ය තමයි බුත්තිල කාව්‍ය. ඒතර කෝට්ටේ යුගයේ මහා කාව්‍ය කෘතියක් තියෙනවා ඛණ්ඩ කාව්‍ය කෘතියක් තියෙනවා. ඊළඟ සිංහල සාහිත්‍ය වංශේ ජ්‍යෙෂ්ඨ සංදේශ හතයි තියෙන්නේ. ඒ තමයි මයුර සංදේශය, තිසර සංදේශය, පළවි සංදේශය, සැලවිනි සංදේශය, හංස සංදේශය, ගිරා සංදේශය, කෝකිල සංදේශය. මේකේ මයුරය හා තිසරය කියන සංදේශ දෙක ලියවෙන්නේ ගම්පල යුගයේ. ඒතර ගම්පල යුගයේ තමයි මයුරය හා තිසරය රචනා වෙන්නේ. පරවිය සැලලිහිණිය හංසය ගිරාව කෝකිලේ කියන සංදේශ පහම රචනා වෙන්නේ කෝට්ටේ යුගයේ. එතකොට පැහැදිලිව අපිට පේනවා ගම්පල යුගයේ සංදේශ දෙකයි මයුරය තිසරය කෝට්ටේ සංදේශ පහයි පරවිය සැලලිහිණිය හංසය ගිරාව කෝකිලේ. එතකොට ජ්‍යෙෂ්ඨ සංදේශ හතෙන් සංදේශ පහක්ම කෝට්ටේ යුගයේ රචනා වෙනවා. එතකොට කෝට්ටේ යුගයේ පද්‍ය සාහිත්‍ය යුගයක් වශයෙන් ශ්‍රේෂ්ඨ යුගයක් වෙනවා. ඊළඟ මේ යුගයේ උපදේශ කාව්‍ය රචනා වෙනවා. අපි ගත්තොත් ලෝ වැඩ සංග්‍රහ මේක උපදේශ දෙනවා. බෞද්ධ උපදේශ ධම්මපදය වැනි බෞද්ධ කෘතිවල තියෙන ධර්ම උපදේශ දහම් උපදේශ ලබා දෙනවා ලෝ වැඩ සංග්‍රහයෙන්. එතකොට ඒකින් උපදේශ සාහිත්‍ය කෘති ලියවිච්ච බවට සාධක හම්බ වෙනවා. ඊතර මේ යුගයේ ලියවෙනවා බුදු ගුණ කාව්‍ය බුදු ගුණ අලංකාරය. දැන් බලන්න සාහිත්‍ය යුගයකදී බිහිවිය යුතු සෑම අංශයකම සාහිත්‍ය කෘති මේ යුගයේ බිහි වෙනවා. මහා කාව්‍යයක් බිහි වෙනවා කාව්‍යශේකරය. ඛණ්ඩ කාව්‍යයක් බිහි වෙනවා බුත්තිල කාව්‍යය. සංදේශ පහක් බිහි වෙනවා පරවිය සැලලිහිණිය හංසය ගිරාව කෝකිලය. උපදේශ සාහිත්‍ය කෘති බිහි වෙනවා ලෝ වැඩ සංග්‍රහය. ඊළඟ බුදු ගුණ සාහිත්‍ය කෘති බිහි වෙනවා බුදු ගුණ අලංකාරය. පද්‍ය සාහිත්‍ය යුගයකදී බිහිවිය යුතු විශිෂ්ටම අංශ මේ යුගයේ බිහි වෙනවා. ඒ නිසා අපි කෝට්ටේ සාහිත්‍ය යුගය හඳුන්වන්නේ පද්‍ය සාහිත්‍ය යුගයක් ලෙස. එහෙනම් සිංහල පද්‍ය සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය තමයි කෝට්ටේ සාහිත්‍ය යුගය. එතකොට මේ කෝට්ටේ යුගය පද්‍ය සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් බවට පත් වෙන්න හේතු වෙච්ච සාධක ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි මේ කාලයේ සාමකාමී යුගයක්. ආරවුල් නැ, වියවුල් නැ, යුද්ධ නැ, බොහොම සාමකාමී. සාමකාමී යුගයක සාහිත්‍ය නිර්මාණ බොහෝ වශයෙන් නිර්මාණය වෙනවා. ඒකට සාමකාමී යුගයක් වීම. මේ යුගය ස්වයංපෝෂිත යුගයක් වීම. ආහාර පාන වලින් කිසි දෙයකින් හිඟයක් නැහැ. ස්වයංපෝෂිතයි. ඒතකොට ස්වයංපෝෂිත නම් දිලිදුකම නැත්නම් එතකොට මිනිස්සුන්ට සාහිත්‍ය නිර්මාණ කිරීම කෙරෙහි හිතන්න වෙලාවකුත් තියෙනවා. සාහිත්‍ය නිර්මාණ රස විඳින්න වෙලාවකුත් තියෙනවා. එහෙනම් සාමකාමී යුගයක් වීම ස්වයංපෝෂිත යුගයක් වීම.
බලපාන එක පැත්තකින්. අනිත් පැත්තෙන් රජු සාහිත්‍ය හිතකාමියෙකු වී රජු සාහිත්‍ය හිතකාමියෙක්. රජු නිතර කවියට පෙම්බැන්ද කෙනෙක්. දැන් අපි අහලා තිනවා ජනශ්‍රුතියේ රාවුල හාමුදුරුව පුංචි කුමාරයා කාලේ රාජමාලිගාවට ආපු වෙලාවේ රජුරුව සැපදු අහලා තිනවා රාවුල හාමුදුරුවන්ගේ. ඒ කියන්නේ මේ පුංචි කුමාරයාගේ. ඒ සැපදු කියවුවම මේ පුංචි කුමාරයා උත්තරේ දුන්නේ කොහොමද? මාවැනි බිලින්දා වර වර ළඟට කැඳා දුක් සැප කුමන්දා අසන නිරිඳු වෙන කොයින්ද? එතකොට රජුට උත්තර දුන්නේ මේ පුංචි කුමාරයා කවියකි. අපි ඒක අහලා තිනවා රාවුල හාමුදුරුව පුංචි කුමාරයා කාලේ රාජමාලිගාවට ගියාම මේ කුමාරයාගේ සැපදුක් කියවම උත්තරයක් දීලා තින්නේ කවියේ. එතකොට පැහැදිලිවම පේනවා මේ කුමාරයා රජුට කවියකින් හිටුවන කවියකින් උත්තරය දීම තුළ මේ රජු මොනතරම් කවියට පෙම්බැන්ද කෙනෙක්ද. තව ගොඩක් තියෙනවා මේ රජු ගැන කතා සාහිත්‍ය හිතකාමී බව. ඉතින් ඒකෙන්ම පේනවා රජු සාහිත්‍ය හිතකාමී. රජු සාහිත්‍ය හිතකාමීක් වෙනකොට මොකද වෙන්නේ? සාහිත්‍යයට අතහිත දෙනවා. ඊළඟට හතරවෙනි කාරණාව තමයි උගතුන්ගෙන් මේ කාලේ පිරි ඉතිරියා. උගතු ගිහි පැවිදි විශේෂයෙන් මේ කාලේ පැවිදි උගතුන් තමයි ඉන්නේ. දැන් අපි ගත්තොත් එහෙම වීදාගම මහා මෛත්‍රිය නායක හඳුරුව විශිෂ්ට උගති. ඊළඟට ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාවුල හඳුරුව. උන්වහන්සේගේ ශිෂ්‍ය යතිවරයෙකු වන වැත්තෑවේ හඳුරුව. ඊළඟට ඉරුගල්කුල තිලක හිමි. එතකොට මේ වගේ විශිෂ්ට උගතුන් සංඛ්‍යාවක් මේ රටේ විවිධ විද්‍යාස්ථාන වලින් පහළ වුණා. එතකොට උගතුන්ගෙන් පිරි ඉතිරියා ඒ අය කාව්‍ය ශාස්ත්‍ර ආදී විද්‍යාවන් ඉගෙන ගත්ත අය. තොටගමුවේ ශ්‍රී රාවුල හාමුදුරුව, වීදාගම මහා මෛත්‍රී හාමුදුරුව, වැත්තෑවේ හාමුදුරුව, ඉරුගල්කුල තිලක හාමුදුරුව නේද මේ යතිවරයාණන් වහන්සේලා කාව්‍ය ශාස්ත්‍ර ආදී විද්‍යා ඉගෙන ගත්ත අය. විවිධ භාෂාවන් හි පරතරට ගියාය. ඒ නිසා උගතුන්ගේ පිරි ඉතිරියාම මේ යුගය පද්ද සාහිත්‍ය යුගයක් බවට පත් වෙන්න හේතු වුණා. ඊළඟ කාරණාව තමයි උගතුන් නිර්මාණය කරන විද්‍යාස්ථාන රසක් මේ යුගයේ තිබුණා. පෙපිලියානි සුනේත්‍රා දේවි පිරිවෙන. ඊළඟට කෑරගල පත්මාවතී පිරිවෙන. නේද මේ ආදී විවිධ විද්‍යාස්ථාන තිබුණා. ඊළඟට ගණානන්ද පිරිවෙන. මේවා වර්තමාන විශ්වවිද්‍යාල වලට වඩා විශිෂ්ට උගතුන් බිහි කළ විශිෂ්ට විද්‍යාස්ථාන. ඒතර ඒ වගේ විද්‍යාස්ථාන තිබුණා. ඒවැ කාව්‍ය නාටක ආදී විද්‍යා ඉගැන්වුවා. විවිධ භාෂා ඉගැන්වුවා. විවිධ පොත්පත් ඒවැ නිර්මාණය වුණා. ඒ නිසා මේ යුගය පද්‍ය සාහිත්‍ය යුගයක් වශයෙන් විශිෂ්ටම ස්වර්ණමය යුගය බවට පත් වුණා.